මගේ ප්‍රමාන්ත අම්මතාත්්‍ය පුතේදවේ. ඊයේ මා ඔබ සමග බෙදාගත්තා. දේව අම්මා මරියතුමිය දෙවියන් වහන්සේගෙන් ලබපු උපහාරය ගරුත්වය ආදරය. විප්පුල ප්‍රසාදලත් උත්තමය කෙනෙහි වචනය තුළ දෙවියන් වහන්සේ ඇයට පෙන්නපු සෙනෙහස ආදරය ගරුත්වය පිළිබඳ අපි ගැඹුරින් ඊය මෙනෙහි කළා. මෙන්න අද අපි දකිනවා ඒ දෙවියන් වහන්සේගේ ගරුත්වය ආදරය ලැබපු මරියතුමිය ගව් ගණනාවක් ඈතට ඇවිදන් යනවා. ගමනකේ දෙනවා කුමකටද? එලිසබෙත්තුමිය බැහැ දකින්නට. අම්මල වෙලා තියෙන හැමෝම දන්නවා දරුවෙක් බඩට ආපුවාම පළවෙනි මාස තුන ගොඩක් අමාරුයි. ශාරීරික අමාරුකම් ගොඩාක් දැනෙනවා. දෙවම්මටත් ඒ හැම අමාරුකමක්ම දැනුණා. දෙවියන් වහන්සේගේ පුතා බිහි කරන්නට යන නිසා දෙවියන් වහන්සේ තෝරාගත් විශේෂ ළඳ ස්ත්‍රිය ඇය නිසා ඔබ හිතන්න එපා ඔබට දැනුණු අමාරුකම ඇයට දැනුනේ නැහැ කියලා. ඔක්කොම දැනුණා. නමුත් ඒ සියලු ශාරීරික අමාරුකම් මැද්දේ ඇය ගමනක නිරත වෙනවා. එලිසබෙත්තුමියව හොයාගෙන යනවා. එලිසබෙත්තුමිය පිළිබඳ ආරංචිය ඇය දැනගත්ත නිසා එලිසබෙත්තුමියට උදව් කරන්නට, එලිසබෙත්තුමිය සමග දින කීපයක් ගත කරන්නට, එලිසබෙත්තුමිය සමග ඇගේ සතුට බෙදා ගන්නට. මේක නේද ආදරය කියන්නේ? මේක නේද පරිත්‍යාගය කියන්නේ? මේක නේද තවත් කෙනෙක් ගැන සිතන ජීවිතය කියන්නේ? දේවම්මා අපිට උරුම කර දෙන කියාදෙන ජීවිතය මේක නේද? අපි තව ටික දුරකින් නත්තල සමරනවා. නත්තලට අපි සූදානම් වෙනවා. මම ඔබට කියනවා මේ නත්තලේ ඔබේ හිතට දැනෙන හැබෑ පරිත්‍යාගයක් කරන්න. ඔබේ හිතට දැනෙන විදියට ඔබේ ජීවිතය තවත් කෙනෙක් එක්ක බෙදා ගන්න. මොකක්ද ඒ කියන්නේ? අද ගොඩක් වෙලාවට අපි පුරුදු වෙලා තියන්නේ වැඩිපුර දේවල් දෙන්නට, අනිත් අයට ආකර්ණ දේවල් ගොහින් දෙන්නට. අපි හිතනවා එහෙම දීලා අපි ලොකු පරිත්‍යාගයක් කළායි කියලා. නෑ. ඔබ යමක් දෙනකොට ඒක ඔබට දැනෙන්නට ඕන, රිදෙන්නට ඕන. දෙවම්ම ඒ එලිසබෙත්තුමිය බැහැ දකින්නට යනකොට ඇයට ගොඩක් රිදුණා, ඇයට ගොඩක් දැනුණා. ඒකයි ඒක මහා උතුම් පරිත්‍යාගයක් වුණේ. ඒ නිසා ඔබේ ගමේ, ඔබ ජීවත් වෙන පරිසරය තුළ කවුරු හරි අසරණ වෙලා ඇති, නත්තලට ඇඳුමක් ගන්නට බැරුව ඇති, නත්තල් දවසේ බතක් උයා ගන්නට බැරුව ඇති, ඔබට පුළුවන්ද ඒ අයව සොයාගෙන යන්නට? ඔබේ හිතට දැනෙන විදියට, රිදෙන විදියට යමක් ඒ අය වෙනුවෙන් ලබා දෙන්නට, පරිත්‍යාගී කරන්නට දේවම්ම කළා වගේ. ඒකයි නත්තල කියන්නේ. ඔබ එහෙම කළොතින් ඒ ලැබෙන සතුට, ඒ ලැබෙන ප්‍රීතිය කියා නිම කරන්නට බැරි සතුටක්, කියා නිම කරගන්නට බැරි ප්‍රීතියක්. ඒ නිසා මම ඔබට ආරාධනා කරනවා තව දින කීපයයි නත්තලට තියෙන්නේ. මේ දින කීපය තුළ අසරණ වෙලා, අනාථ වෙලා, දුප්පත් වෙලා, පල්ලියට යාගන්න බැරුව, කෑම වේලක් හදාගන්න බැරුව ඉන්න කෙනෙක්ව සුවාගෙන ගොහින් හිතට දැනෙන දෙයක් ලබා දෙන්නට, උරුම කර දෙන්නට උත්සාහ කරන්න. සුදු පියාණනි, අපේ ජීවිතය හැබෑ ලෙසින්ම බෙදා ගන්නට ඔබ වහන්සේ ප්‍රදාන් කළ මැනව. අපේ ජීවිතය හැබෑ ලෙසින්ම මේ නත්තලේ අන් අය සමග පරිත්‍යාගී වන ජීවිතයක් බවට පත් කර ගන්නට අපට උදව් කළ මැනව, මෙහි යොමැනව. ආමෙන්. දෙසපේතයි.